Hello, I welcome you all to my YouTube channel. Aibowan, mama oba sama denama mage YouTube channel ekata saadareen piligannawa. Hondai. Itin ada dawasidi mama obata tawat alut vyakarana paadamak ugannannai soodanam wenne. Today also I am going to teach you another new grammar lesson. The topic of the lesson is causal mood, which is also a very 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 important lesson. Mekat ithama vedagath wena paadama. Monawada causal mood kiyanne? Causal mood kiyanne ka api singhalata dammot ehi adahasa prayojya kriya. Mokadda prayojya kriyawak kiyanne? Api ada igana ganna wakya kriyawak වෙන කෙනෙකු ලවා අපි කරව ගන්න ඕන අපිට අවශ්‍ය වුත් ඒත් අපි කරන්න හැ ඒ ක්‍රියාව අපි අන් අය ලවා කරව ගන්න ඕන ඒවට අපි කියනවා කෝසල් මූඩ් කියලා ඉතින් අද දවසේදී මම ඔබට පැහැදිලි කරන්න යන්නේ කෝසල් මූඩ් වාක්‍ය පිළිබඳව අපි බලමු පළවෙනිම අවස්ථාව අපි ඉතා සරලව මෙහෙම හිතමු දැන් අපි මේ කෝසල් මූඩ් පාවිච්චි කරන්නේ විවිධ අවස්ථාවල ඉංග්‍රීසියෙන් කතා කරද්දී අපිට කියන්න ඕන වුණොත් මට අහවල් කෙනා ලවා අහවල් දේ කරව ගන්න ඕන කරව ගන්න ඕන කියන එක. අපි මේකෙදි ගම්මු සිද්ධියක් එහෙම අපි වෙන අය ලවා කරව ගන්නව කියන අපිට අවශ්‍ය වුණාට අපි කරන්නේ නැතුව වෙන අය ලවා කරව ගන්න දෙයක් ගම්මු. අපි මෙන්න මේ සිංහල වාක්‍ය ගම්මු ඉස්සෙල්ලා. මම හිතනවා එතකොට ඔබට මේක ගොඩක් පැහැදිලි වෙයි කියලා. मे बला सिंहल वाक्य दिहा मम दंतवैद्यवरे कुल्लावा मगे नरकू दत गलवा गणिमी सिंहल व्याकरणानुकूल हेमापि लियनो मम दंतवैद्यवरे कुल्लावा मगे नरकू दत गलवा गणिमी हुदट मे सिंहल वाक्य दिहा बला मेहिदी अपि कियन्न मुखाद मम डेंटिस्ट के नेकोट कियला मगे नरक वेच्च दत गलवो गन्नो इतर ममने मे गलवान्ने ए मम वेन केनेक लवा मे दे करव गन्नो होंदै देन अपि बलमु मे वाक्य गुडनगिन आकारे पिलिबंदव इंग्रीसियेदी सिंहले विधियट इंग्रीसी लियन्न बह देन मे वाक्य अतुले ऐत्तटम तियनो वाक्य देका एकक तमै प्रधान वाक्य मम गणिमि कियन एक देन बलन्न මම කියන කත්‍රූපදේ ගත්තා මම කරන්නේ ගන්න එක එහෙනම් මම ගන්නවා කියනද අපි ඉංග්‍රීසියෙදි මෙතන යොදා ගන්න විශේෂ ක්‍රියාවක් තියෙනවා I have මම ගන්නවා අපි නිකන් වෙන වාක්‍යයක් අරන් බලමු මම ලන්ච් එක ගන්නවා I have my lunch හරි මම්මගේ ලන්ච් එක ගන්නවා I have my lunch before 12 මම 12ට කලින් ලන්ච් එක ගන්නවා I have my lunch before 12. එතකොට මේ හැව් එකේ තේරුම මොකද්ද? ගන්නවා කියන එක. එහෙමනම් මෙන්න මේ වාක්‍ය ක්‍රමයේදී මේ අද ඉගෙන ගන්න කෝසල් මූඩ් වාක්‍යවලදී අපි යොදා ගන්න ප්‍රධානම ක්‍රියාව තමයි have කියන එක. මෙහිදී අපි get කියන ක්‍රියාපදයත් යොදා ගන්නවා. අපි අද ඉගෙන ගමුකෝ have කියන එක දාලා ක්‍රියාපද වැඩි කරගන්න නැතුව එතකොට ඊට පස්සේ ඔබට පුළුවන් have වෙනුවට get කියන එක පාවිච්චි කරන්න. එතකොට ඔන්න බලන්න I have my bad tooth extracted by a dentist. ඔහොමයි කියන්නේ ඒක. දැන් බලමුකෝ දැන් the have කියන එක ගන්නවා. එතකොට මුලින්ම කරන්නේ මේ ක්‍රියාව කරව ගන්නෙ මමනේ. ඒක නිසා මෙහි වාක්‍යයේ මුලට අපි යොදා ගන්නේ I කියන pronoun එක. මම I. දැන් ඒක ඔබට පැහැදිලි. I මම ඊළඟට අනිවාර්යයෙන්ම දෙවෙනියට අපි ගන්නේ have කියන ක්‍රියාව මම ගනිමි I have ඒ ඉංග්‍රීසි ක්‍රමයේ සිංහල විදිහේ හිතන්න එපා සිංහල වාක්‍ය අදහස විතරක් හිතර ගන්න එහෙනම් මම ගන්නවා I have ඔහොම තමයි ඉංග්‍රීසි ක්‍රමය දැන් ඊළඟට විශේෂයෙන්ම ගන්න අපි subject verb object නේ දැන් subject එක I මම ඊළඟට මම කරන ක්‍රියාව මම ගන්නවා I have දැන් ගන්න දේ
ඔන්න මේ වාක්‍ය ක්‍රමයේදී විශේෂයෙන් මේක මතක තියාගන්න මම ගන්නෙ මගේ නරක් වෙච්ච දත එහෙමනම් ඔතෙන්දී අපි තුන් වෙනුව දාන්නේ කර්මය තමයි මොකද්ද I have my bad tooth අන්න මගේ නරක් වෙච්ච දත I have my bad tooth මම හිතන ඔබට ඒ කොටස පැහැදිලි ඇති ඒ වාක්‍යයේ කර්තෘකාරක වාක්‍යයක් I මම මම කරන ක්‍රියාව ගන්නවා I have මොකද්ද ගන්නෙ my bad tooth මගේ නරක් වෙච්ච දත දැන් වාක්‍ය ඉතුරු කොටස් බලමු දැන් මේ දත ගලවන්නේ දන්ත වෛද්‍යවරේ එතකොට ඒ තවත් වාක්‍යයක් දැන් දන්ත වෛද්‍යවරයා දත ගලවනවා කියද්දී දැන් දත අපි කියන එක නේ දැන් ඇවිල්ලා තියෙන්නේ කර්මයේ විදිහට දැන් මේක කර්මය නිසා දෙවනි කොටස අපි ලියන්නේ කර්මකාරක විදිහට කර්මය උක්ත වෙලා නිසා එතකොට අපි සාමාන්‍යයෙන් කියන්නේ කොහොමද දන්ත වෛද්‍යරෙක් විසින් දත ගලවනවා කියලා එතකොට bad tooth දත නරක් වෙච්ච දත my bad tooth මගේ නරක් වෙච්ච දත ගලවනවා දන්ත වෛද්‍යරෙක් විසින් එතකොට දැන් කරන කෙනා විසින් කියලා අගට આવොත් ඒක passive voice එතකොට අපි කියන්නේ my bad tooth is extracted by a dentist දන්ත වෛද්‍යවරයෙකු විසින් මගේ නරකුණු දත ගලවනු ලැබේ. හැබැයි මේ වෙන වෙනම වාක්‍ය දෙක ගත්තොත්. දැන් පළවෙනි වාක්‍යය මොකද්ද? I have my bad tooth. මම ගන්නවා මගේ නරක් වෙච්ච දත. දැන් දෙවෙනි වාක්‍යයක් අපි ගන්නවා my bad tooth is extracted. ඔබ දන්නවා passive voice වාක්‍ය හැදෙන්නේ be verb එකත් එක්කලා ක්‍රියාවේ past participle එක යෙදුවම. ගලවනවට කියන්නේ extract කියලා. මොකක් හරි තියෙන තැනින් උපුටා ගන්නවට කියන extract කියලා. එතකොට my bad tooth is extracted by a dentist. දන්ත වෛද්‍යවරයෙකු විසින් මගේ නරක් වෙච්ච දත ගලවනු ලැබේ. ඒක වෙනම වාක්‍යයක්. දැන් මේ වාක්‍ය දෙකක් තියෙන්නේ. හැබැයි එහෙම අරගෙන බෑ. අපි දැන් කියන්න යන්නේ තනි වාක්‍යයකට මේක. ඔන්න බලන්න තනි වාක්‍යයකට ගද්දි දැන් passive voice කතාව පොඩ්ඩක් අමතක කරලා මෙහෙම ගන්න. I have my bad tooth extracted. අන්න දැන් අර is එක ගන්නෙ නෑ වාක්‍ය දෙක සම්බන්ධ වෙද්දි ක්‍රියාපද වැඩි වෙනවනේ. ඒතකොට ඒකින්ද I have මම ගන්නවා my bad tooth මගේ නරක් වෙච්ච දත extracted ගලවලා ලවා කියන්නේ මෙතන by කියන වචනේ පාවිච්චි කරනවා by A dentist. I have my bad tooth extracted by a dentist. Then හොඳට බලන්න සිංහල වාක්‍යය ඉංග්‍රීසි වාක්‍යය දිහා. මම ගන්නවා මගේ නරක් වෙච්ච දත ගලවලා දන්ත වෛද්‍යවරයෙක් කියලා ඉවරේක් ලවා. ඒ පිළිවෙලට තමයි ඉංග්‍රීසියේ තියෙන්නේ. සිංහල එකේ ඕන විදිහකට කියන්න පුළුවන්. මම දන්ත වෛද්‍යවරයෙක් ලවා මගේ නරක් වූ දත ගලවා ගන්නවා. දන්ත වෛද්‍යවරයෙක් ලවා මම මගේ නරක් වෙච්ච දත ගලව ගන්නවා සිංහල භාෂාවේදී හොඳට මතක තියාගන්න ඕනම විදිහකට මේ සිංහල වචන එහා මෙහා මාරු කරන්න පුළුවන් හැබැයි ඉංග්‍රීසි ව්‍යාකරණ එහෙම බෑ එක විදිහක් තියෙන්නේ ඒ විදිහ මාරු කළොත් වාක්‍ය වර්ධිනවා ඒක නිසා අපි කරන්නේ දැන් මොකද්ද ඉංග්‍රීසි ලියද්දි ඉංග්‍රීසි විදිහට ලියන්න අතනින් අදහස ගන්න සිංහල එකේ දැන් සිංහල එකේ අදහස මොකද්ද මම ගන්නවා මගේ නරක් වෙච්ච දත දන්ත වෛද්‍යරයෙක් ලවා. ඒතර ඉංග්‍රීසියට එන පිළිවෙල ඕකයි. මම ගන්නවා මගේ නරක් වෙච්ච දත. මොකද සමහර අය වැරදිලා මෙන්න මෙහෙම කරනවා. I have extracted my bad tooth. එතකොට තේරුම එන්නේ මොකද්ද? බලන්න මේ මේක present perfect වාක්‍යය. I have extracted කියන්නේ මම ගලවගෙන තියෙනවා. හැබැයි එතකොට ඒකේ අදහස එන්නේ මම විසින්ම මොකක් හරි අඩුවක් දැම්ම මගේ දත ගලවගෙන තියෙනවා කියන එකයි. I have extracted them. ඒතකොට මේකේ විශේෂත්වය තමයි මේ කෝසල් මූඩ් වාක්‍යයක වචනයේ දෙන I have වලට පස්සේ ක්‍රියාව දාන්නේ. I have ඊට පස්සේ දාන්නේ මොකද්ද? වාක්‍යයේ කර්මය. I have my bad tooth extracted by a dentist. දැන් ඔබ වාක්‍ය සිය ගණනක් හැදුවත් මේ ක්‍රමය මේකයි. මොකද්ද? මම ගන්නවා I have ගන්න දෙයි ඊළඟට ගන්න my bad tooth ඊට පස්සේ ක්‍රියාව එන්නේ කොහොමටවත් ක්‍රියාව දාන්න එපා have වලට පස්සේ එහෙම වුණොත් වෙන්නේ present perfect වාක්‍යයක් වෙලා
क्रियाव मम विसिन्म करगत्त वेनो दें मे वगे अभी विविधायलवा करवगन्न देवल तीयनो एना ओन्न दें आयत्त अभी हरियट बलमु सिंहल वाक्य मम दंत वैद्यवरेक्लवा मगे नरक्कु दत गलवा गनिमि हरी दें इंग्री सिंह तो कियन्ने कोहमद I have my bad tooth extracted by a dentist. Therunane. Then, api me vakyama tava vidhiyakata kiyamu. Api me ekama vakya aragana vivida ratawalata dala apita igena ganna puluwan. Then me kiyuwe vartamane mammage narak wicca data galawa gannowa danta vaidyurek lawa. Then apita kiyanna ona meka atheethen. මම ඊයේ අපි දැන් අර දන්ත වෛද්‍යරය කියන කතාව වයින් කරමු මම ඊයේ මගේ නරක් වෙච්ච දත ගලවෝ ගත්තා මම ඊයේ මගේ නරක් වෙච්ච දත ගලවෝ ගත්තා එතකොට ගන්නවට හැව් ගත්ත කියන්න හැඩ් past tense එක හැඩ් එහෙනම් කොහොමද අපි කියන්නේ මං ඊයේ මගේ නරක් වෙච්ච දත ගලවෝ ගත්තා I have එකේ අතීතය දාන්න I had my bad tooth extracted දැන් දන්ත වෛද්‍ය රේඛලවා කියන එක ලයින් කරලා ඊයේ කියලා කියමු. එහෙනම් කොහොමද කියන්නේ? I had my bad tooth extracted yesterday. I had my bad tooth extracted yesterday. මම ඊයේ මගේ නරක් වෙච්ච දත ගලවෝ ගත්තා. ඔන්න අතීත කාලය. දැන් අපි මේකම දාමු අනාගත කාලයට. කොහොමද කියන්නේ? මම හෙට මගේ නරක් වෙච්ච දත ගලවෝ ගන්නම්. දැන් මගේ නරක් වෙච්ච දතක් තියෙනවා. හරිම වේදනයි I have a bad tooth මට මේක ගලව ගන්න ඕන අද යන්න වෙලාවක් නැහැ මම කියනවා මම හෙට මගේ නරක් වෙච්ච දත ගලව ගන්නම් එහෙනම් දැන් අර කලින් වාක්‍ය වෙනස් කරමු අපි හෙට වෙනකොට අනාගතයේ එහෙනම් have කියන එකේ අතීතය had උනා අනාගතය will have එහෙනම් මොකද්ද කියන්නේ I will have my bad tooth extracted hetanan tomorrow I will have my bad tooth extracted tomorrow I will have my bad tooth extracted tomorrow mama heta mage narak wicca data galawo gannam onna man kala tunenma meka kiwwa present tense walin kiwwa I have my bad tooth extracted past tense walin atheetha kalen kiwwa I had my bad tooth extracted yesterday. Anagathe nan api kiyenawa I will have my bad tooth extracted tomorrow. Mama heta mage narak wicca data galawo gannam. Onna api simple wakya walin gatte simple present, simple past saha simple future walin. Da obata pahedili athi. Dan man mekedi obata thawadurata matak karanna me wakya ratawa hitata ganna. මොකද අපි දන්නවා ගොඩාක් අය අතින් වැරදිලා I have extracted my bad tooth කියලා කියනවා. එහෙම කවදාවත් කියන්න එපා. I have වලට පස්සේ එන්නේ my bad tooth කියන එක. මම ගන්නවා මගේ නරක් වෙච්ච දත ගලවල. ඔන්න ඔය ක්‍රමය මතක තියාගන්න. මේකට හොඳ සිංහල ගීතයක් තියෙනවා ඔබට මතක තියාගන්න. ඔබට මතක ඇති HR ජෝතිපාලගේ ගීතයක් තියෙනවා මම ගන්නෙමි කරකාර බන්දාලා කියලා. මොකද මම ඒ කාලේ මේ පාඩම ඉගෙන ගද්දි ওই ගීතය තමයි මතක තියාගත්තේ. මම ගන්නෙමි කරකාර බන්දාලා. දැන් ඒතකොට පළවෙනියට එන්නේ මම. දෙවෙනියට ගන්නෙමි. තුන්වෙනියට කරකාර බන්දනවා කියන ක්‍රියාවෙන් ඊට පස්සේ මේ ගීතය වෙනස් වෙන්නේ නැහැනේ. මම ගන්නෙමි කරකාර බන්දාලා. ඉතින් ඒ වගේ ඔබට පුළුවන් මම ගන්නෙමි මගේ දත ගලවලා. මම ගන්නෙමි මගේ කොණ්ඩේ කප්පාලා. මම ගන්නෙමි පොලිටික කඩවල තේරුණාද ඔබට එතකොට ඔන්න ඔය රටාව හොතේ තියාගෙන ඒ අනුව තමයි ඉංග්‍රීසි වචන දාන්න ඕනේ එහෙනම් මම දැන් තව වාක්‍යයක් අරගන්නවා මේ විදිහට වාක්‍ය තුන ඔබ හදන්න මම මගේ කොණ්ඩේ කප්පවා ගන්නවා මම අද මගේ කොණ්ඩේ කප්පෝ ගන්නවා මයි කොණ්ඩේ ටිකක් දිග වැඩි මං අද මගේ කොණ්ඩේ කප්පෝ ගන්නවා කොහොමද කියන්නේ එහෙනම් මම ගන්නෙමි मगे कोंडे कप्पाला एहम एंडोने अर मम गन्नेमि करकार बंदला किवा वगे हरि एनम कियमु अपि आई मम गन्नवा हैव आई हैव मगे कोंडे माय हेयर आई हैव माय
hair cut today. I have my hair cut today. Mama adu mage konde kappo gannawa. I have my hair cut today. Api kiyum mehema. Mama ee mage konde kappo gatta. Dan obata puluwan kiyanna. Mama ee mage konde kappo gatta. Ehenam ee nan atheete yesterday. Ethor today ek yesterday wenawa. Have gannawa kiyana ge gatta wenna had wenawa. Echcharai. Wenas karanna tiyenne. Ehenam api kiyemu dan kohomada? I had my hair cut yesterday. I had my hair cut yesterday. Ena api anagateta addamu. Mama mage konde kappo gannam heta. Mama heta mage konde kappo gannam. Ena kohomada kiyanne? I will have my hair cut tomorrow. I will have my hair cut tomorrow. Mama heta mage konde kappo gannam. Onna api tawat wakyayak gatta. තේරුණාන ඔබට පැහැදිලිනේ එහෙමනම් අපි දැන් ඔය විදිහට තව වාක්‍ය ගණනාවක් උනත් ඔබට හදාගන්න පුළුවන් අපි කියමු මෙහෙම මම මේ පොත ෆොටෝකෝපි කරව ගන්නවා මම මේ පොත ෆොටෝකෝපි කරව ගන්නම් අද එතකොට කොහොමද කියන්නේ I have ගන්නවා this book I have this book photocopied I have this book photocopied I have this book photocopy කරනවා කියන photocopy කියන එක photocopied කියලා එක past participle එක යොදා ගන්නවා I have this book photocopied today මම අද මේ පොත photocopy කරව ගන්නවා ඒක ඒතර අතීතේ දාදී මම ඊයේ මේ පොත photocopy කරව ගත්තා මම ඊයේ මේ පොත photocopy කරව ගත්තා ඒතර අපි කොහොමද කියන්නේ I had this book photocopied yesterday I had this book photocopied yesterday mama ee me pota photocopy karawa gatta then kaage hari potak diila meka oya copy karawa ganna photocopy gaha ganna etakota api kiyenawa mama heta me pota photocopy gassawa gannam mama me pota heta photocopy gassawa ganna karawa ganne vena tanakata diila ne api etakota api kiyenawa I will have this book photocopied tomorrow. I will have this book photocopied tomorrow. Mama heta me pota photocopy karawa ganna. I will have this book photocopied tomorrow. Man heta me pota photocopy karawa ganna. Onna api tawat wakyayak gatte. Etora den api wakya warga 3ak gatta. Me 3ema ekama ratawak yanne meka waradda ganna epa. හැමතිස්සෙම අර මම කියපු සිංහල ගීතේ මතක තියන්න මම ගන්නෙමි මොනවා හරි දෙයක් කරවාලා මම මගේ හඳහන බලව ගන්නවා මම මගේ හඳහන බලව ගන්නවා දැන් අපිට කියන්න ඕනේ ඒක මම කරන්නේ නැහනේ මම බලන්නේ නැහනේ හඳ මම ඒක කාට හරි කියලානේ බලව ගන්නෙ එතකොට අපි කියනවා මම මගේ හඳහන බලව ගන්නවා එහෙනම් දැන් ඔබ හදන්න බලන්න හඳහනට කියන්නේ හොරොස්කෝප් කියලා හොරොස්කෝප් එකක් බලනවාට කියන්නේ රීඩ් R E A D රීඩ් එකේ past participle එක red එහෙනම් අපි කියමු මම අද මගේ හඳහන බලව ගන්නවා ඔන්න වර්තමානින් කියමු ඉස්සෙල්ලා මම අද මගේ හඳහන බලව ගන්නවා කොහොමද කියන්නේ I have my horoscope read today I have my horoscope read today. Mama ada mage handahana balawa gannu. I have my horoscope read today. Ilangata api oka atheethen kiyemu. Mama giya satiye mage handahana balawa gatta. Mama giya satiye mage handahana balawa gatta. Kohomada kiyanne api? I mama gatta nan had. I had. Itin gatta de My horoscope. I had my horoscope. Balavala. Red. R-E-A-D. Red. I had my horoscope read last week. Giyasathiye. Yesterday hari last week hari onama atheetaya danna puluwan 2 days ago. Man davas dehekata ithara kalin mage handahana balawa gatta. Ema naththam man maasa dehekata kalin mage handahana balawa gatta. I had my horoscope read 2 months ago. E wage
කාලය පිළිබඳ වචන ඕන එකක් අතීතයට යොදන්න පුළුවන් අපිට අතීත කාලේ ප්‍රකාශන මම ඒ ප්‍රකාශන ගැනත් ඔබට වෙනම පාඩමක් කියලා දෙන්න දැන් ඒතර බලන්න නැවතත් වාක්‍ය මම ගිය සතියේ මගේ හඳහන බලවෝ ගත්තා I had my horoscope read last week I had my horoscope read last week ඔන්න දැන් තවත් වාක්‍යයක් ගත්තා දැන් අපි ඒකෙත් අනාගතය ගමු මම මගේ හඳහන බලව ගන්නම් ලබන සතියේ දැන් ගිය සතියේ බලව ගත්තා කිව්වා ලබන සතියේ බලව ගන්න හෙට අනිද්දා ලබන සතිය ඔය වගේ ඕන එකක් දාන්න පුළුවන් එහෙනම් කොහොමද අපි කියන්නේ අනාගතෙන් දැන් ඔබ උත්සාහ කරන්න මම ලබන සතියේ මගේ හඳහන බලව ගන්නම් කොහොමද කියන්නේ අපි I will have my horoscope read next week I will have my horoscope read next week mama labana satiye mage handahana balawa gannam I will have my horoscope read next week mama labana satiye mage handahana balawa gannam onna etukota tawat ekak den api tawat udaharanayak gam mama me sahathike atsan karawa gannowa විදුහල්පතිතුමාලව මම විදුහල්පතිතුමාලව මේ සහතික අත්සන් කරව ගන්නවා එතකොට I have this certificate I have this certificate signed S I G N E D signed by the principal මං ප්‍රින්සිපල්ට කියලා මේ සහතික අත්සන් කරව ගන්නවා I have this certificate signed by the principal I have this certificate signed by the principal එතකොට අපි ඒක අතීතෙන් කියමු මම විදුහල්පතිතුමාලව එහෙම නැත්නම් මම ඊයේ මේ සහතිකය අත්සන් කරව ගත්තා මම ඊයේ මේ සහතිකය අත්සන් කරව ගත්තා I had this certificate signed yesterday I had this certificate signed yesterday මම ඊයේ මේ සහතිකය අත්සන් කරව ගත්තා මම හෙට මේ සහතිකය අත්සන් කරව ගන්නම් මම හෙට මේ සහතිකය අත්සන් කරව ගන්නම් එතකොට අපි කියනවා I will have this certificate signed tomorrow මම හෙට මේ සහතිකය අත්සන් කරව ගන්නම් I will have this certificate signed tomorrow I will have this certificate signed tomorrow ඔන්න එතකොට මම උදාහරණ වාක්‍ය පහක් ගත්තා. අපි බලමු වාක්‍ය පහ වර්තමාන කාලෙන් ඉස්සෙල්ලා. පළවෙනි වාක්‍යය මොකද්ද? ඔබට මතකද? I have my bad tooth extracted. මම මගේ නරක් වූ දත ගලවෝ ගන්නවා. දෙක මම මගේ කොණ්ඩේ කප්පෝ ගන්නවා. I have my hair cut. තුන මම මේ පොත ෆොටෝකොපි කරව ගන්නවා. I have this book photocopied හතර මම මගේ හඳහන බලව ගන්නවා I have my horoscope read I have my horoscope read හතර I have this certificate signed I have this certificate signed වාක්‍ය පහක් ඉගෙන ගත්තා දැන් මේ විදිහට ඔබ මේ වාක්‍ය ටික ඊළඟට අතීතයට දාන්න प्रायोगिक ओब करन्न कर कर इगन गन्न ईलंगट एक अनागतेट अद्दान्न मम ओबट वाक्य टिकक् देन्न उत्साह करला बलन्न ए वाक्य हदन्न पुलुवन्द कियला मम अद ओबट इगन्नुवे कोसल मूद वाक्ययक् प्रेसेंट सिंपल पास्ट सिंपल सह फ्यूचर सिंपल कियन सरल व योदा गन्न क्रम तुन अपि ईलंग दवसे पाडमे इगन गम्मु मेय मीट वडा वेनस विधियकट करन आकारय ඒ ප්‍රශ්න අහන හැටි ඔයා දත ගලව ගත්තද ඔයා වාහනේ සර්විස් කරව ගත්තද ඒ වගේ කොහොමද මේවා ප්‍රශ්නයකට ගොඩනගන්නේ කියන ආකාරය පිළිබඳව ඊළඟ පාඩමේ දිගන ගමු අද පාඩම හොඳින් මතක තියාගන්න අදට ඔබෙන් සමු ගන්නවා යලිත් තවත් පාඩමකින් ඔබ හමුවට එන බලාපොරොත්තු වෙමි good bye and good luck